රිටිකල රාවණා පරපුරට උරුමකම් කියන දේවින්ද ලක්සිරි රණසිංහ මහතා පුරාණ රන්පත්වල සටහන් ඖෂධ වට්ටෝරුවකට අනුවයි කොරෝනා මර්ධන හෙලෝසු නිෂ්පාදනය කරත්තේ. එම ඖෂධය පිළිබඳ මුලින්ම ජනතාව දැනුවත් කළේද ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින්. කොරෝනා වැළඳුණු රෝගීන්ට මෙන්ම ඕනෑම වයසක පසු නායකටද තම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මෙම ඖෂධය පානය කළ හැකි. මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, ඉහළ කළමනාකාරීත්වයේ හා ආයතන නිලධාරීන් නැතුළු පිරිසක් එක්ව සිටියා. මේ ඖෂධය හදලා ඕනම කොරෝනා රෝගියෙක් ළඟට ගිහිල්ලා ඒ රෝගියාට කෙලින්ම මේ බේත් එක දෙන්න අපි ලෑස්තියි. එතකොට අපිට ඒ තරම් මේ බේත් එක ගැන විශ්වාසයක් තියෙනවා. විදේශ රටවල් වලින් පවා කතා කරලා මේ බේත් සම්බන්ධ සුව වෙච්ච රෝගීන් ඉන්නවා. ලංකාවේ සුව වෙච්ච රෝගීන් ගොඩක් ඉන්නවා. ඉතින් මට වුණා ITN කියන්නේ ටෙලිවිෂනේ මහගෙදර. ඉතින් ඒ ආයතනයට මේක බෙදන්න ඕනේ කියලා. මේ බෙහෙත සම්බන්ධව ඉස්සල්ලාම ලංකාවට හඳුන්වා දුන්නේ ITN රූපවාහිනිය. අපි දැක්ක හුඟක් ක්ලිනිකල් ඔබ්සර්වේෂන්ස් තියෙනවා මේකේ හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා. ඉතින් මේ වගේ දෙයක් ලංකාවේ නිෂ්පාදනයක් අපේ කෙනෙක් ලෝකේ හැම තැනම වැක්සීන් එව මෙව පාවිච්චි කරනවා. ඉතින් අපේ දෙයකටත් යම් කිසි තැනක් දෙන්න මම හිතන්නේ අවශ්‍ය ක්‍රියාවලිය කරන්න ඕන. ඒ පහසුකම සලසන්න අවශ්‍ය පියවර කීපය දැන්ට සකස් කරලා තියෙනවා. ඒකේ තාරමක පියවර අරන් තියෙනවා. ඉතින් මේ මගේ දුව එයා ප්‍රංශේ ඉන්නේ. එයා මට එකපාරට කිව්වා තියෙනවා වෛරස් එක කියලා. ඊට දවස් 3කට පස්සේ කිව්වා අපිට හැදුනා අන්තිම අමාරුයි කියලා. ඊට පස්සේ මට මේ වේදමාත්‍ය හම්බෙල කන්ටැක්ට් වෙලා වේදමාත්‍ය බෙහෙත් එකක් දුන්නා. ඒගොල්ලෝ දවස් 3ක් බීලා මට තුන්වෙනි දවසේ කෝල් කළා දැන් නම් හොඳයි කියලා. සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ යනකොට හොඳටම හොඳ වුණා.